සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දෙරණ එඩියුකේෂන් නාලිකාව වෙනුවෙන් අද දවසේදී විශේෂ සාමාන්‍ය පෙළ විභාග ප්‍රේරණ වැඩසටහනත් එක්ක ඕගොල්ලෝ ගොඩක් ආදරෙන් ඒ වගේම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මේ වැඩසටහනට අපි නම දාලා තියෙනවා අරගලයේ හමුවේ කොහොමද විභාග ජයගන්නේ. රයිට්. ඉතින් මේ වැඩසටහන ඇතුලේ අපි ගොඩක් තේවල් ඔයත් එක්ක කතා කරනවා. විශේෂයෙන්ම ප්‍රශ්න තියෙන වෙලාවක ගැටලු තියෙන වෙලාවක විභාගයක් ළඟ ළඟ එනකොට ඉතාම කෙටි කාලයක් විභාගයට තියෙනකොට අපි කොහොමද මේක කළමනාකරණය කරගන්නේ අපි කොහොමද අපේ මනස හදාගන්නේ අපි කොහොමද අපේ ප්‍රතිඵලය වෙනස් කරගන්නේ අපේ ප්‍රතිඵලය ඉහළ ප්‍රතිඵලයකට යනකම් වෙනස් කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ මෙන්න මේ කියන දේවල් ගැන මගේ අත්දැකීම් එක්ක ඔයාලත් එක්ක කතා කරන්න තමයි අද දවසේදී මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම වඳුන්වලා දෙන්නම්. මගේ නම සංදීප ජයසේකර. ඉතින් මම වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙක්. ඒ වගේම වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම තමයි විවිධ ආකාරයෙන් අධ්‍යාපනය ලැබලා අවසානයේදී මේ වෙනකොට මම විශේෂයෙන්ම සිදු කරන කාරණය තමයි විශේෂයෙන්ම මේ විභාගවලට මුහුණ දෙන්න ඉන්න ළමයින්ගේ විභාග මානසිකත්වය හදලා පාඩම් කරන්න අවශ්‍ය ක්‍රම කියලා දීලා මෙන්න මේ වගේ විභාග අභිප්‍රේරණ එහෙම නැත්නම් අධ්‍යන අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙවන කෙනෙක් විදියට විශේෂයෙන්ම අද දෙරණ නාලිකාවත් එක්ක එකතු වෙලා අපි වැඩසටහන් ගණනාවක් කරා. ඉතින් මේ වෙනකොට වැඩසටහන් 150කට අධික ප්‍රමාණයක් මම කරලා තියෙනවා. ඒ හරහා ළමයි විශාල ප්‍රමාණයකට පාඩම් කරන්ඩ ඉගෙන ගන්න අවශ්‍ය ක්‍රමවේද කියලා දීලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ ගමන සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අද දවස මම හිතනවා සාමාන්‍ය පෙළ විභාගයට මේ පාර මුහුණ දෙන්න ඉන්න අයට තව ඉතුරු වෙලා තියෙන ඉතාම කෙටි කාලයක් මේ ඉතාම කෙටි කාලය කොහොමද මේ දේ කරගන්නේ මේ දේවල් එක්ක තමයි අද දවස අපි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි මෙන්න මේ විදිහට යමුකෝ. දැන් මේ මොහොත අපි ගත්තොත් එහෙම මේ මොහොතේ ඔගොල්ලෝ දන්නවා ප්‍රශ්න දිනනවා නේ ආර්ථිකයේ ප්‍රශ්න දිනනවා සමාජීය ගැටලු දිනනවා දේශපාලන ගැටලු තියෙන්න පුළුවන් පෞලේ ප්‍රශ්න තියෙන්න පුළුවන් නේ මේ ප්‍රශ්න ගොඩක් මැද වැඩිපුරම පීඩාවටපත් වෙච්ච කොටසක් විදියට ඔගලන්ට ආලව දැනෙන්න පුළුවන් සමහරලාට ඔගලන්ට හිතෙන්න පුළුවන් මේ ප්‍රශ්න හැම එකක්ම අපිටම වෙන්නේ ඇයි නේ අපි පටන් ගත්ත කාලේ ඉඳලා විවිධ උවදුරු වලට අපි මුහුණ දුන්නා නේද රයිට් කොරෝනාව කියයි පාස්කුව කියයි ඊට පස්සේ එතනින් එහාට ගියායින් පස්සේ විවිධ ආකාරයේ ගැටළු වලට අපි මුහුණ දුන්නා දැන් අවසානයේදී ඔන්න විභාග කල්යෑම අනම්මනම් හැමදේමත් එක්ක දැන් තව තවත් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ප්‍රශ්න ගොඩක් මැද අපි මේ විභාගෙ ලියන්න යනවා ඇයි මේක මටම වෙන්නේ ඇයි මේක අපිටම උනේ කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන් එතකොට මේ ප්‍රශ්න ගොඩක් මැද පාඩම් කරන පිරිසක් විදියට තමයි ඕගොල්ලොම අපි දැන් අඳුනගෙන තියෙන්නේ එතකොට කෙනෙක්ට මේ වෙලාවේදී මේ පාඩම් කරන මානසිකත්වය සමහර විට නැති වෙන්න පුළුවන්. ගෙදරක තියෙන ප්‍රශ්නයක්ද අම්මා හරි තාත්තා හරි ඉන්න ගැටලුවක් වෙන්න පුළුවන්. මේ දේවල් එක්ක කෙනෙක් මේ මොහොතේ සමහර විට විභාගය අත්හරිනවදෝ කියලා හිතමින් ඉන්න පුළුවන්. හැබැයි මේ දේ වෙනස් කරන්නත් පුළුවන් අපිටම තමයි. මේ හැමදේම අපේ මේ මූණ දෙන ප්‍රශ්න හැම දෙයක් ඇතුළෙම විසඳුමකුත් තියෙනවා. අපි ගොඩක් වෙලාවට ජීවිතේ ප්‍රශ්න දිහානේ බලන්නේ. ඔය ප්‍රශ්න දිහා බලනවා ඇයි මේක අපිටම වෙන්නේ? ඇයි මේක මටම වෙන්නේ? අපේ ගෙදරටම මේ ප්‍රශ්නේ වෙන්නේ ඇයි? මටම මේක උනේ ඇයි කියලා කල්පනා කරනවා. හැබැයි මං වාට යෝජනා කරනවා ඔය ප්‍රශ්නෙම දිහා බලන්නේ නැතුව අපි චුට්ටක් වෙනස් වෙමු. ප්‍රශ්න දිහා හැම වෙලෙම හිතන්න ගත්තොත් අපිට හැම වෙලෙම මේ ප්‍රශ්න විතරයි පේන්නේ. ඒ ප්‍රශ්න නිසා අපිට ඇති වෙන අවිනිශ්චිතතාවයන් තමයි දැනෙන්නේ හැම වෙලෙම. මේක මොකක්ද අනාගතේ මොකක් වෙයිද කියලා. මේ දේ වෙනස් කරන්න පුළුවන් අපි චුට්ටක් වෙනස් විදියට හිතුවොත්. ප්‍රශ්නෙම ගැන හිතන්නේ නැතුව මම ඔයාලට කියනවා විසඳුම ගැන හිතන්න. විසඳුම ගැන හිතන්න. මේ මොහොතේ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ ඔයාට පුළුවන් නම් ඔයාගේ පැත්තෙන් විසඳුම දකින්න. මොකද ඔය ප්‍රශ්නේ ඇති වෙලා තියෙන ගොඩක් දේවල් ඔයාට පාලනය කරන්න බෑ. ඒක ඔයාගේ පාලනයෙන් තොරයි. ඔයාට මේ වෙලාවේ කරන්න පුළුවන් දේ මොකද්ද? හරි ප්‍රශ්නයක් තියෙනවා මම මොකද්ද කරන්නේ? මම මොකද්ද මෙතනින් ගොඩ එන්න මම මොනවද කරන්න ඕනි? අන්න ඒ කියන සිතුවිල්ල ඇති කරගෙන ඒ අනුව අපි මේ ප්‍රශ්නේ දිහා බලමු. හරි ප්‍රශ්නයක් තියෙනවා අපි මොකද කරන්නේ?
මොකක්ද අපේ විසඳුම මොකක්ද මගේ වේ අවුට් එක මම ඔයාලට කියනවා ප්‍රශ්නයක හේතුවට වඩා වැදගත් වෙන්නේ විසඳුම එකන්ද අපි ප්‍රශ්නය ගැන හිතන්නේ නැතුව විසඳුම ගැන හිතමු අපිට පාලනය කරන්න බැරි ප්‍රශ්නයක් ගැන හිත හිත ඉන්නවට වඩා මේ වෙලාවේ අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා තමයි අපි හැම වෙලෙම හිතන්න ඕනේ right හොඳට මතක තියාගන්න මේ ලෝකේ ප්‍රශ්න වලට මුහුණ දෙන එකම පිරිස අපි නෙවෙයි මීට කලිනුත් මිනිස් විදියට අපි ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා අනාගතයේදීත් අපිට ප්‍රශ්න වලට මුහුණ දෙන්න තියෙනවා හැබැයි ඔය ප්‍රශ්නේ නිසා අපි මේ තරඟය අත්හැරියොත් එහෙම ප්‍රශ්නේ නිසා අපි මේක අත්හැරලා දැම්මොත් එහෙම අනාගතයේ දවසක අපි පසුතැවෙනවා මේ එකම විභාගයට මුහුණ දෙන්න ඉන්නකොට ප්‍රශ්න මැද්දේ කට්ටියක් විසඳුම ගැන හිතලා වැඩ කරනවා මහන්සි වෙනවා කොහොම හරි මේ විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයකට යන්න මහන්සි වෙනවා තවත් පිරිසක් අත්හරිනවා මේ දෙගොල්ලෝම අන්තිමේදී එක තැනකදී මුණ ගැහෙනවා ඒ තමයි රැකියාව වෙළඳ පොළේදී සහ ව්‍යාපාර ලෝකයේදී ඔයා රැකියාව වෙළඳ පොළේට ව්‍යාපාර ලෝකයට තව අවුරුදු 10කින් ගියාට පස්සේ ඔයාට කියන්න බෑ මීට අවුරුදු 10කට කලින් අපේ රටේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තිබුණා අපි තමයි මේ ප්‍රශ්නෙට වැඩියෙන්ම මුහුණ දුන්නේ ඒක හන්දවන් ඒ වෙලාවේ ඒ විභාගයේ අත්හැරිය ඉගෙන ගන්න එක අත්හැරිය ඒක තමයි මගේ ප්‍රතිඵලය උහුම වුණේ කියලා කියන එක වළංගු වෙන්නේ නැහෙනේ මොකද ඔයත් එක්කම තව හොඳට මේ විභාගය කරපු පිරිසක් ඉන්නවා නේ ඒක නිසා හොත්තට මතක තියාගන්න මේක අපිට අත්හරින කාලය නෙවෙයි තදින්ම මේක අල්ලගෙන මේ ප්‍රශ්නේ විසඳුම හොයාගෙන යන කාලය තමයි ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා අන්තිම මොහොත වෙනකන් මේ මොහොත වෙනකලුත් වැඩ කරමු නැති කෙනෙක් එහෙම නැත්නම් මේක අතහැරලා හිටපු කෙනෙක් ඉන්නවා නම් මේ ඉතිරි වෙලා තියෙන දවස් ටිකේටත් පුළුවන් ඔයාගේ ප්‍රතිඵලය සාධනීයව වෙනස් කරන්න යහපත් වෙනසක් ඇති කරන්න ඔයාට පුළුවන් ඒකන්ද ඔයා මේක හොත්තට මතක තියාගන්න right මොකද ඔයාගේ මේ දැන් තියෙන නිදහසට හේතු අනාගතයේදී ඒක වළංගු වෙන්නේ නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕනේ මීට අවුරුදු ගණනාවකට කලින් ඔයා දන්නවා දෙවන ලෝක යුද්ධය ඇති වෙනකොට ජපානය සතුරු පාර්ශවික රටක් විදියට අනික් රටවල් වලට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා අවසානයේදී ඒගොල්ලෝ හිරෝෂිමා නාගසාකි බෝම්බ ප්‍රහාරයට ලක් වෙලා රටක් විදියට බිඳුවටම වැටෙනවා අනික් රටවල් හැමෝම ජපානයට එරෙහි වෙනවා හැමෝම ඒගොල්ලන්ට වෙච්ච අලාභය පියවන්න කියනවා මේ කඩාවැටිච්ච රටෙන් ඒගොල්ලන්ට ඉතුරු වෙන්නේ අලු දූලි වෙච්ච නගර සහ අවසානයේදී කිසිම ස්වභාවික සම්පතක් නැති විදියට තමයි ඒගොල්ලෝ හිටියේ. හැබැයි ඒගොල්ලෝ විශ්වාස කරා අපිට ඉන්නවා මේ මිනිස්සු. අපිට උන දේ වැඩක් නැහැ. අපි දැන් කරන දේ තමයි වැදගත් වෙන්නේ කියලා ඒගොල්ලෝ හිතන්න පටන් ගත්තා. එයාලා බොහොම සෝත්සාහයෙන් ඉගෙන ගත්තා. ඒ තාක්ෂණික දේවල්ද අධ්‍යාපනයේ අලුත් දේවල් ඉගෙන ගත්තා. අලුත් දේවල් හොයලා දුන්නා මේ ලෝකයට. නව සමාගම් බිහි වෙන්න පටන් ගත්තා. ටොයෝටා සමාගම ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සෝනි සමාගම තෝෂිබා සමාගම මේ වගේ විශාල ප්‍රමාණයක සමාගම් රාශියක් බිහි වෙලා අවසානයේදී ජපානයට පුළුවන් වෙනවා ආර්ථික බලවතෙක් බවට පත් වෙන්න. ලංකාවේ දල ඒකපුද්ගල දල දේශීය ආදායම ඩොලර් 3682ක් වෙනකොට ජපානයට පුළුවන් වෙනවා ඩොලර් 40193ක් වගේ අගයකට යන්න. ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ. ප්‍රශ්න ඇති වෙන වෙලාවකදී ගැටලු ඇති වෙන වෙලාවකදී ඒ ගැටලුවට විසඳුම හොයාගෙන යන මිනිස්සු ඒ ගැටලුවෙන් මිදෙන්න වැඩ කරන කට්ටියට පුළුවන් අනිවාර්යයෙන්ම ඉහළ තැනකට එන්න. මමත් එකපාරක් විභාග කරනකොට මට දැවැන්ත වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඒ විභාගයේදී මට විභාගයේ ආසන්න වෙනකල් හරියට වැඩ කරගන්න හම්බ වුණේ නැහැ. වැඩ රාජකාරී තිබුණා, අනිත් පැත්තෙන් තව තව ප්‍රශ්න තිබුණා. මේ ඔක්කොමත් එක්ක ඒ විභාගයේ මන් තුල අත්හැරීමක් තිබුණා. දැන් කෙටි කාලයක් ඉතුරු වෙලා තියෙනකොට මම කල්පනා කරා නැ මේක තමයි මම වැටිපුරම ප්‍රශ්න වලට මුහුණ දුන්න විභාගය නම් මේ විභාගයේ අවසානයේ මේකේ ප්‍රතිඵලය මම ඉතාම හොඳ ප්‍රතිඵලයක් කරන්න ඕනි. එතකොට මේ ප්‍රශ්න වලට මුහුණ දීලා තැලිලා පොඩි වෙලා ඉන්නවා නම් එහෙනම් මම මේකට හොඳ පිළිතුරක් දෙන්න ඕනි විභාගයට හොඳට ලියලා. ඉතින් මම ඉතිරි වෙලා තියෙන ඉතාම සුළු දවස් කීපය තුළත බොහොම මහන්සියලා වැඩ කරනවා. මොකද මම දන්නවා මේ විභාගය මට නැවත නැවතත් කරන්න තියන්න බෑ. මේ පාරෙන් මං ඉහළ ප්‍රතිඵලයකට යන්න ඕනි කියලා. ඉතින් ඔය විභාගයට මම පුළුවන් තරම් උපරිමෙන් මහන්සි වෙලා ප්‍රතිඵල එනකොට මට පුළුවන් වුණා ඒ විභාගයෙන් ලංකාවේ පළවිඩියා බවට පත් වෙන්න විතරක් නෙවෙයි ලෝකෙම 11 වෙනියා බවට පත් වෙන්න. ඒක නිසා අර ගැටළු වලට ප්‍රශ්න වලට අපි වැඩිපුරම මුහුණ දෙන වෙලාවක් තියෙනව නේද? ඒ වෙලාවේ ඔයා හිතලා කරන දේ ඔයා ඔයාගේ දෛවය වෙනස් කරන්න කරන දේ හරි ප්‍රබලව අපේ මේ හිතයි අපේ ශක්තියන් ඔක්කොම එකතු වෙලා ඒ වෙලාවට වැඩ කරන්න පටන් ගන්නවා. ඒක නිසා ඔයා මේක හිතුවොත් ඔයා වෙනස් කළොත් ඔයාට පුළුවන්
අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රතිඵලය වෙනස් කරන්න. ඒක නිසා ප්‍රශ්න වලට මුහුණ දුන්නා නම් අපි දැන් ඒකේ විසඳුම බලමු. ඒකේ විසඳුම බලමු. right. එහෙමනම් මොකක්ද අපේ විසඳුම? මම හරිම සරලව කියනවා. අපේ විසඳුම තමයි learning. ඉගෙනීම තමයි අපේ විසඳුම. මේ ඉගෙනීම කියන එක තමයි අපිට මේ වෙලාවේ තියෙන විසඳුම. ඔයාට තියෙන ප්‍රශ්න මේ හැමදෙයින්ම ඔයා මිදෙන්න නම් ඔයා ඊළඟ තැනට යන්න නම් ඔයා ඉගෙන ගන්න ඕනේ. මේ වෙලාවේ ඔයා කරන්න ඕනිම නැතිම දේ තමයි මේ ඉගෙන ගන්න එක අතාරින එක. ඉගෙන ගන්න එක අතාරින එක ඔයා කරන්න යන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේ ඉතිරි දවස් ටිකටත් හොතට මහන්සි වෙලා ඉගෙනගෙන ඔයාගේ ප්‍රතිඵලය වෙනස් කරන්න උත්සාහ කරන එක. මොකද හේතුව? ලර්නින් කියන වචනේ ඔයා ගත්තොත් එහෙම ඕකේ එල් ලකුර අයින් කරොත් එහෙම ලර්නින් කියන වචනේ එල් ලකුර අයින් කරොත් එහෙම ඔයාට හැදෙනව නේද වචනයක් earning කියලා. ලර්නින් කියන වචනේ එල් ලකුර අයින් කරොත් හැදෙනව ඔයාට වචනයක් earning කියලා. earning කියලා කියන්නේ ඉපැයීම. අපි මේ හැම දෙයක්ම මේ ඉගෙන ගන්නේ මේ හැම දෙයක්ම කරන්නේ එක පැත්තකින් අපි දන්නවා අපිට සමාජයේ පිළිගැනීමක් එනවා. ඉගෙන ගත්ත නිසා අපිට ගෞරවයක් එනවා. නේ? ඒ වගේ සමාජීය සාධක කීපයක් තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන්ම ඉගෙන ගැනීම තුල එකක් අපේ දැනුම ඒ දේවල් වර්ධනය වෙනවා. සමාජය අපිට හැසිරෙන්න හැකියාවක් ලැබෙන බව ඇත්ත. නමුත් අපි මේක හරහා යම්කිසි ඉපැයීමක් කරන්න ඕනේ. අපි ඉගෙන ගන්න එකෙන් අනාගතේ අපි ජීවත් වෙන්න නම් අපි ඉපැයීමක් කරන්න ඕනේ. එතකොට අපි හොඳට මතක තියාගන්න ඕන දේ තමයි මේ ඉගෙනීම කියන වචනේ ඇතුළෙම තියෙනවා ඉපැයීම. right. එතකොට learning කියන වචනේ ඇතුළේ තියෙනවා earning කියන එක. එහෙනම් අපිට මේක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. හරි. දැන් ඉතිරි වෙලා තියෙන දවස් කීපය ඇතුලේ අපි මොකද්ද කරන්න ඕනේ? right. අපිට මොනවද කරන්න පුළුවන්? මම අංක 1ට වාට කියනවා මේ කාලය ඇතුළත ඔයාගේ ඔළුවට වෙන වෙන දේවල් දාගන්න යන්න එපා. සමහරවිට මම වාට යෝජනා කරනවා මේ කාලය ඇතුළත ඔයා විවිධ සමාජ මාධ්‍ය හරි එහෙම නැත්නම් නිවුස් හරි මේ දේවල් ටිකක් බලන්නවත් යන්න එපා. මොකද එකක් ඔයා ඒ දේවල් ඇතුළට ගියාට පස්සේ ඔයා ඒ දේවල් ගැන හිතලා හිතලා අවසානයේදී ඔයා හිත විවිධ අදහස් වලින් පුරව ගන්නවා. ඒක අපරාධේ. ඔයාට මේ පාඩම් කරලා පාඩම් මානසිකත්වය හදාගන්න පාඩම් කරන කරුණු මතක තියාගන්න තියෙන කාලය ඔයාගේ මොලේ තියෙන ඒ ධාරිතාවය ඔයා අපරාධි දෙයකට බෑ කරනවා. ඒක නිසා මේ කාලය ඇතුළත ඔයා බොහොම සැහැල්ලු වෙන්න ඕනේ. මේ ඉතිරි වෙලා තියෙන දවස් ගන්න ඇතුළත ඔයා බොහොම සැහැල්ලු වෙන්න ඕනේ. අනවශ්‍ය දේවල් ඔළුව ඇතුළට දාගන්න එපා. මම මෙතෙන්දී ඔයාලට යෝජනා කරනවා ඔයා දැනටමත් ඉන්නවා නම් ඔයාට තීරුමක් නැති සමහර විට සමාජ මාධ්‍ය සමූහයන් අපි කියන්නේ සෝෂල් මීඩියා ගෲප්ස් තියෙන්නේ. සමහරට ඔයා ඉන්න පුළුවන් WhatsApp ගෲප් වල, ඔයා ඉන්න පුළුවන් සමහර Telegram ගෲප් වල, ඔයා ඉන්න පුළුවන් සමහර Facebook ගෲප් වෙන්න පුළුවන්. මේ දේවල් වලින් ඔයාට එන notification එකක් ගානේ ඔයාගේ හිත වෙනස් වෙනවා නම් ඒක ඔයාට බලපෑමක් ඇති වෙනවා නම් ඍණාත්මකව මේ දේවල් වලින් ඉවත් වෙන්න කාලය හරි. මේ දවස් 5ට විභාගයේ අවසාන වෙනකල් right ඔයාට පුළුවන් නම් මේ දේවල් වලින් අයින් වෙන්න ඔයා වැඩ කරන්න යෝනි. ඔයා අර notification එකක් බලන වාරයක් පාසා අර Facebook එකේ යන update එකක් බලන වාරයක් පාසා ඔයාගේ හිත එහෙට මෙහෙට යනවා. වෙනත් දේවල් හිතන්න පෙළඹෙනවා. ඒව අයින් කරන්න. ඔයා මේ වෙලාවේ ඔයාගේ අවධානය 100%ක් ඔයාගේ විභාගයට දෙන්න. මේ රටේ ලෝකයේ වෙන දේවල් ගැන දැන් හිතන්න යන්න එපා. විභාග ඉවර වෙනකල් විභාගය ගැන විතරක් හිතන්න. කන්ද ඒ සැහැල්ලු ඇති කරගන්න. right ඒ සැහැල්ලු ඇති කරගන්න. සමහර විට ඔයාගේ gedara ප්‍රශ්න තියෙන්න පුළුවන්. gedara පාඩම් කරන්න පරිසරය නැති වෙන්න පුළුවන්. මේ ටික දවසට හරි සමහරට ඔයාට පුළුවන් නම් gedara ඒ පිළිබඳ දැනුවක් තේරුමක් තියෙන කෙනෙක්ට මේ ගැන කියලා gedara ඒ පරිසරය හදන්න. නැත්නම් gedara කට්ටියත් එක්ක පොඩි රැස්වීමක් අරගෙන විභාගෙට තියෙන දවස් ගානත් එක්ක මේ පාඩම් කරන්න පරිසරය හදන්න. මේ දේවල් අපිට සිද්ධ කරගන්න වෙනවා. මට මතකයි ඉස්සර කාලේ සමහර දවස් තිබුණා මට පාඩම් කරන්න අපේ ගෙදර වුණ පරිසරයක් නැති වුණා. මම සමහර ලාවට ළඟ තියෙන වෙන ගෙදර ගිහිල්ලා හරි පාඩම් කරපු වෙලාවල් තියෙනවා. අපේ ගෙදර කට්ටිය ගොඩක් ඉන්නවා, සද්ද බද්ද වැඩි. ඒතකොට පාඩම් කරන්න ගියාම ටිකක් සමහර ලාවට අමාරුයි. කට්ටිය එනවා, කාමරේට එවෙනවා, අහනවා. ඒතකොට මට වොන්න කරදර වෙනවා වැඩි. ඒ වගේ වෙලාවට මම කරපු අවස්ථා තිබුණා. ළඟ තියෙන ගෙදර ගිහිල්ලා ඉවරලා තනියෙන් මම ගිහිල්ලා පාඩම් කරපු අවස්ථා තිබුණා. නේ? ඉතින් මේ අපිට සිද්ධ වෙනවා අපිට එන බාහිර බලපෑම් අවම කරලා සැහැල්ලු වෙන්න. එතකොට අර වාට මොනවත් බාහිරතා නැහැ. වාට මොනවත් බාධක නැහැ. වාට සම්පූර්ණ අවධානය මේ පාඩම් කරන වැඩේට දෙන්න පුළුවන්. ඒකන්ද මම වාට යෝජනා කරනවා පළවෙනියටම සැහැල්ලු වෙන්න. අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. අනවශ්‍ය බැඳීම් වලින් අනවශ්‍ය
ඔයාගේ තියෙන විවිධ සමූහයන්ගෙන් ඒ දේවල් වලින් අයින් වෙලා ඔයා බලන්න මේ වෙලාවේ විභාගයට අවධානය දෙන්න. ඒ වගේම තමයි මම ඔයාලට යෝජනා කරනවා ඔයා පාඩම් කරන්න යනකොට මෙන්න මේක වැදගත්. ඔයාට පුළුවන් නම් ඔයාගේ යටිහිත අවදි කරන්න. ඔයාට පුළුවන් නම් යහපත් සිහිය අපි මේක ඉගෙන ගන්න ඕනේ සම්මා සතිය කියලා. මේ සම්මා සතිය අවදි කරලා පාඩම් කරන්න ඒක හරියම ලස්සනට පාඩම් කරන්න පුළුවන්. මොකද අපි ගොඩක් වෙලාවට මේක ඔයාටත් වෙලා ඇති. අපි සමහර වෙලාවට සමහර දේවල් කරනවා සිහියෙන් නෙවෙයි. ඔයා සමහර ලාවට පය දෙක තුනක් පාඩම් කරනවා. කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එimhe මොනවද පාඩම් කරේ කියලා ඔයාට මතක නැහැ. මොකද ඔයායක සිහියෙන් නෙවෙයි බලලා තියෙන්නේ. ඒ කියන්නේ යටිහිත අවදි කරලා නෙවෙයි පාඩම් කරලා තියෙන්නේ. එතකොට ඔයාගේ මොළේට ඒක හරියට ගිහිල්ලා නැහැ. එහෙම පාඩම් කරලා වැඩක් නැහැනේ. මේ වෙලාවේ පාඩම් කරන ටික හරියටම මොළේට දාගන්න එපා. අපි කියන්නේ කනහරහා මොළේටම නේද? කෙලින්ම අපි දාගන්න ඕනි මොළේට. උත්තට වදින්න ඕනි මොළේට. එහෙම කරන්න නම් ඔයා මේ යටිහිත අවදි කරන්න ඕනේ. ඉතින් මේකට අපිට හරි ලස්සන දෙයක් තියෙනවා කරන්න. ඔයා දන්නවා මේක ආනාපානා සතිය. නේ? ඉතින් ආනාපානා සතිය කියන එක බුද්ධාගමේ අයට විතරක් සීමා වෙලා නැහැනේ. ඒක ඕනෑම ආගමක කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් මේකට මම ඔයාලට විද්‍යාත්මකවත් කියනවා මේකට වා නීතියක් විදියට පාවිච්චි කරන්න පුළුවන් 777 රූල් එක. 777 කියන රූල් එක. එතකොට ඔයාලට පාඩම් කරන්න පටන් ගන්න කලින් ඔයාට පුළුවන් නම් ගැඹුරු හුස්මක් ගන්න තප්පර 7ක් ඇතුළත. තප්පර 7ක් ඇතුළත ඉතාම හැමින් ඔයා ගැඹුරු හුස්මක් ගන්නවා. ඒ ගන්න ගැඹුරු හුස්ම ඔයා තුල රඳවා ගන්නවා තප්පර 7ක්. ඒ හුස්ම එළියට දානවා තප්පර 7ක් ඇතුළත. ඔයා ගැඹුරු හුස්මක් ගන්නවා තප්පර 7ක් ඇතුළත. ඒ හුස්ම ගන්නකොට මේ හුස්ම ඇතුළට එනකොට මේ නාස් පුඩු අග වදින විදිය මෙනෙහි කරන්න. ඊට පස්සේ හුස්ම තියාගන්න ඇඟ ඇතුලේ. තප්පර 7ක්. ඊළඟට ඔය හුස්ම එළියට දානකොට මේ හුස්ම උඩුතොලේ යාන්තමට වදිනවා. අන්න ඒක මෙනෙහි කරන්න. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් නම් හුස්ම කීපයක් ගන්න. ප්‍රථම අඩුම ගන්න හුස්ම 7ක් ගන්නවා කියලා. හරිද? මේ වගේ දෙයක් ඔයාට කරන්න පුළුවන් නම්. හරිද? හුස්ම කීපයක් ගන්න. අඩුම ගන්න හුස්ම 3ක් හරි ගන්න. හරිද? අපට වටපිටාවේ තියෙන සියලුම ශබ්ද බද්ද අයින් කරන්න. වාගේ කාමරේ ඔරලෝසුවේ තප්පර කට්ටේ සද්ද ඇහෙනවා නම් ඒක අයින් කරන්න. වා ඉන්න තැනට විවිධ ටීවී එක සද්ද හරි අනම්මනම් ඇහෙනවා නම් ඒක ඔක්කොම අයින් කරන්න. ජංගම දුරකථනය නම් කාමරය ඇතුලේ තියා ගන්නම එපා. ජංගම දුරකථනයේ මේක වයිබ්‍රේට් වෙන වාරයක් පාසා ඔයාට කෝල් එකක සත්‍යයක් වෙන වාරයක් පාසා SMS එකක් වෙන වාරයක් පාසා WhatsApp message එකක් වෙන වාරයක් පාසා ඔයාගේ මේ මනස කැඩෙනවා. ඔයාගේ හිත එතෙන්ට දුවනවා. ඒකන්ද මේ හිත එළියට යන්න පුළුවන් තැන් ඔක්කොම අයින් කරලා ඔයා මොකද කරන්නේ? අර ආනාපානා සතිය වැඩලිවර වෙලා ඔයාට පුළුවන් නම් යටිහිත අවදි කරලා පාඩම් කරන්න පටන් ගන්න. අන්න එහෙම පාඩම් කරන්න පටන් ගන්න ඔයාටම තේරෙයි කලින්ට වඩා දැන් හොඳට මට මේක බදිනවා හොඳට මට මේක තේරෙනවා කියලා. ඔහොම පාඩම් කරගෙනත් යනකොට සමහර වෙලාවල් තියෙනවා හිත පොඩ්ඩක් එහෙමෙහෙ දුවනවා. මැද්දෙනොත් එහෙමෙහෙ දුවන්න හදනවා. ඔයා පාඩම් කරනවා හිත අරෙහෙ දුවනවා මෙහෙ දුවනවා. ඒ වගේ වෙලාවට ඔයා එකක් යටිහිතට කතා කරන්න. කොහෙද යන්නේ පාඩමට එන්න පාඩමට එන්න කියලා යටිහිත අර ආපව ඇදලා පාඩමට අරගන්න. ඒ වගේම තමයි වාගේ හිත එහෙ මෙහෙ දුවන්න හදන වෙලාවල් වලට ලියන්න. අපි සමහර ලාවට ඔක්කොම හිතින් පාඩම් කරනකොට ඔය හිත එහෙ මෙහෙ දුවන්න හදනවා. හැබැයි අපි ලියනකොට අන්න පොඩ්ඩක් ඒතෙන්ට අවධානය යනවා. ඔයාට පුළුවන් නම් කටින් හයියෙන් කියව කියව ලියන්න. කියව කියව ලියන්න. ඔයා කටින් කතා කරනවා, කට වැඩ කරනවා, ලියනවා, අත වැඩ කරනවා. ඔයා කතා කරන දේ ඔයාට ඇහෙනවා, කන වැඩ කරනවා. අනිත් එක ඔයාගේ මනස වැඩ කරනවා. එතකොට අර සංවේදන ටික එක අරමුණකට යොමු වෙනවා. තේරුණාද? ඒකන්ද ඔයාට හිත එහෙම දුවන්න හදනවා නම් කතා කරන්න, ලියන ගමන් කතා කරන්න, ගණන් ටිකක් හදන්න. මෙන්න මේ වගේ දේවල් ටිකක් කරලා යටිහිත අවදි කරන්න. ඒ වගේම තමයි ඔයාට මේ ඉතිරි වෙලා තියෙන ඉතාම සුළු දවස් කීපෙදී හැමදාම උදේට නැගිටලා යන්න කණ්ණාඩිය ඉස්සරහට ඔයා දිහා බලාගෙන ඔයාට කතා කරන්න. තව විභාගෙට තියෙන්නේ මෙන්න මෙච්ච දවස් ගානයි. අපි තුමු උදාහරණයක් ඇද්දි තව විභාගෙට තියෙන තව දවස් 5යි. මේ දවස් 5ේ මට කරන්න පුළුවන් උපරිමයෙන් මම වැඩ කරනවා. මට ඒකට අවශ්‍ය ශක්තිය දෙන්න මේ විභාගයේ ප්‍රතිඵලය මම මට ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය අරගෙන මගේ අම්මටයි තාත්තටයි මගේ ගුරුවරුන්ටයි ඒගොල්ලන්ට ගෞරවයක් වෙන, ඒගොල්ලන්ට ආඩම්බරයක් වෙන, ඒ වගේම මට මං ගැන ආඩම්බර වෙන්න පුළුවන් ප්‍රතිඵලයකට මං යනවා. ඉතිරි වෙලා තියෙන දවස් 5ේ මං හොඳට වැඩ කරනවා කියලා
ඒ ගැම්ම අරගන්න ඔයා යටිහිතට කතා කරලා එයා අවදි කරලා එයාව මේ වැඩේට එකතු කරගන්න හරිද එයාව මේ වැඩේට එකතු කරගෙන මේ ගමන යන්න එතකොට තමයි මේක සාර්ථක වෙන්නේ එහෙම ඉසක්ක ඔයා මොන හරි වෙන දෙයක් කර කර ඉන්න ගමන් ඇවිල්ලා පාඩම් කරන්න ගියොත් පාඩම් කරනවායි කියලා ඔයා නිදා ගන්නවා නම් ඔයාගේ හිතේ එහෙම එහෙ දුවනවා නම් එතකොට දවස අවසානයේදී ඔයාටම දැනෙනවා අපරාදේ මං දවසම නාස්ති කරානේ ඔයා ඒ දවස පුරාවටම යාළුවොත් එක්ක තාමත් අනම්මනම් චැට් කර කර ඉන්නවා නම් ඈ යාළුවොන්ට මොන මොන හරි අවයව ඉන්නවා නම් ඔයා එයාගේ කාලයත් නාස්ති කරනවා ඔයාගේ කාලයත් නාස්ති කරනවා නේ ඒක නිසා මේ දවස් ටික අතිශය වැදගත් විභාගේ ඉවර වෙනකල් මේ තියෙන දවස් ටික ඔයාගේ ඩිසිප්ලින් එක ඔයා ඔයාගේ මනස මෙහෙවන විදිය අනුව තමයි ඔයාගේ ප්‍රතිඵලය එන්නේ ඒ ගැන හොඳට අවබෝධ කරගන්න හොඳට හිතන්න හොඳට යොමු වෙන්න නේ හිතන්න යොමු වෙන්න රයිට් එක අතිශය වැදගත් ඒ වගේම තමයි මෙන්න මේ කාරණය මම හැමදාමත් කියනවා මගේ සෙෂන්ස් වලට එන හැමෝම දන්නවා මම හැම වෙලෙම කියන කාරණයක් තමයි ඔයාව විශ්වාස කරන්න ඔයාව විශ්වාස කරන්න ගොඩාක් වෙලාවට අපි හිතනවා මේ පාඩම් කරන එක ඉගෙන ගන්න එක මට අයිති දෙයක් නොවේ වෙන්නේ නැති නේ අපි දුප්පත් වෙලා ඉන්නවා නම් අපි අසරණ වෙලා ඉන්නවා නම් ඒක අපි කර්මය වෙන්නේ නැති කියලා සමහර කට්ටිය හිතනවා සමහර අය හිතනවා අපිට ඒ ඉගෙන ගන්න පාඩම් කරන්න තරම් හැකියාවක් නැතුව ඇති එහෙම හිතන්න එපා මේ ලෝකේ අපි හැමෝටම දීලා තියෙන සමාන මොලයක් නะ වෙනස් වෙන්නේ මොලේ පාවිච්චි කරන ප්‍රමාණය විතරයි ඔයා ඔයාව විශ්වාස කරලා වැඩ කරන්න පටන් ගන්න මට මේ දේ කරන්න පුළුවන් මගේ ප්‍රතිඵලය මම වෙනස් කරනවා කියන ඒ හැඟීමත් එක්ක වැඩ කරන්න පටන් ගන්න ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රතිඵලය වෙනස් කරන්න නේ ඒකන්ද ඔයා විශ්වාස කරලා වැඩ කරන්න සමහර කට්ටිය ඉන්නවා මේ පාර ඕන්නේ මේ පාර ප්‍රතිඵලය මොකක් හරි වෙච්චාවි ඊළඟ පාරක කරන්නම් කියලා හිතන අය ඉන්නවා හොඳට මතක තියාගන්න ඔයා මේ පාර ප්‍රතිඵලය අපි හිතමු උදාහරණයක් විදියට කාට හරි S එකක් ඇවිල්ලා ඊළඟ පාරේ A එකක් ආවත් විභාග ප්‍රතිඵල ලේඛනේ දෙකක් එන්නේ මේ S එක ආපු ප්‍රතිඵල ලේඛනේ වෙන වෙනවා A එක ගත්ත ප්‍රතිඵල ලේඛනේ වෙන වෙනවා ඔයා රැකියාවකට යනකොට හරි ඌනම කෙනෙක්ට හැම වෙලෙම ප්‍රතිඵල ලේඛන දෙකක්ම දෙන්න වෙනවා ඒක නිසා මේවා කල් දදා ඉන්න වෙලා නැහැ නේ ඔයාව විශ්වාස කරන්න මේක ඔයාට කරන්න පුළුවන් ඔයාගේ ප්‍රතිඵලය හොඳ විදියකට වෙනස් කරන්න ඔයාට පුළුවන් ඒක හන්දා ඔයා විශ්වාස කරලා මේ ඉතිරි දවස් ටිකේ වැඩ කරන්න පටන් ගන්න රයිට් දැන් ඔයා හොඳට මතක තියාගන්න ඔයාට මේ ඉතිරි දවස් ටිකට ඔයාගේ ඇඟ ඇතුලේ නිතරම වැඩ කරන්න ඕනේ ඔයාගේ ටාගට් එක. ඔයාගේ ටාගට් එකක් තියෙන්න ඕනේ. දැන් මම මට මතකයි මම සාමාන්‍ය පෙළ විභාගය කරන කාලේ මගේ හිත ඇතුලේ තිබුණා තව අවුරුදු 10කින් විතර මට ආයතනයක ප්‍රධානියෙක් වෙන්න ඕනේ. එතකොට ඒ ආයතනයක ප්‍රධානියෙක් වෙන්න යනකොට මගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය නිකන් අඩු මට්ටමක තිබිලා වැඩක් නැහැ. මට ඕන තැනක බය නැතුව ගිහිල්ලා කියන්න පුළුවන් වෙන ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. මොකද ඒක මගේ ලොකු හීනයට යන්න නේ මගේ හීනයට යන්න මට මෙන්න මේක අතිශය වැදගත්. අපි විශාල හීනයක් හැදෙන්නේ පුංචි 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 ඉලක්ක ගොඩක් එකතු වෙලානේ. එතකොට මේ එක ඉලක්කයක් තමයි මගේ සාමාන්‍ය පෙළ විභාගය. සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ ලෝකේ ලංකාවේ තියෙන අතිශය තරඟකාරීම විභාගයනේ. ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් එකට ලියන විභාගෙනේ. එතකොට මේ විභාගයේ ප්‍රතිඵලය මට මගේ අර අවසාන ඉලක්කයට යන්න නම් මේක හරියටම තියෙන්න ඕනේ. ඒක නිසා ඔයා ඉලක්කයක් හදාගන්න. ඒක සමහර වෙට තව අවුරුදු කීපයකින් ඔයා යන තනතුරක් වෙන්න පුළුවන්. ආයතන ප්‍රධානියෙක් වෙන්න යනවා වෙන්න පුළුවන්. කලමනාකරුවෙක් වෙන්න යනවා වෙන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයෙක් වෙන්න යනවා වෙන්න පුළුවන්. නේ? ඒ වගේම තමයි ඔයා සමහරට හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න යනවා වෙන්න පුළුවන්. මේ ඉලක්කයන් තියාගන්න ඕනේ. මම කවදා හරි හොඳ තැනකට එනවා. නේ? මම කවදා හරි මේ දේ කරනවා කියන මේ ඉලක්කය තියාගන්න. මොකද මේ ඉලක්කය තියාගත්තාම අන්නේ ඉලක්කයට යටින් තමයි අනිත් දේවල් ටික හැදෙන්නේ. මම අර හැමදාමත් කියන වගේ මේ ජීවිතය කියලා කියන්නේ මේ මහා සාගරේ අපි පැදගෙන යන උරුවක් වගේ. අපි දන්නේ නැත්තම් මේ උරුව පැදගෙන කොහෙටද යන්න ඕනි කියලා අපි යන්න ඕනි තැන නෙවෙයි වෙන කොහෙවත් ගිහිල්ලා තමයි නතර වෙන්නේ. හැබැයි අපිට ඉලක්කය කියන ප්‍රදීපාගාරේ පහන් එළියක් දෙනවනම් ඉලක්කය කියන ප්‍රදීපාගාරේ පහන් එළියක් දෙනවනම් අපේ ජීවන උරුව ඒ පහන් එළිය දක්වා අරගෙන යන්න අපිට පුළුවන්. ගඳ ඔය කුණාටුද ඕන දෙයක් ආවත් දියවැල් මොනවා තිබුණත් අපිට පුළුවන් ඒ පහන් එළිය දක්වා යන්න. ඒක නිසා වාගී ඉලක්කය ඔය අනිවාර්යයෙන්ම තියාගන්න.
සාමාන්‍ය පෙළ විභාගයට යන ගමනේදී අපි අමතක කරන්න බැරිම චරිත කීපයක් ඉන්නවා. මම මේ පින්තූරය දාලා තියෙනවා තාත්තා කෙනෙක්. එයාගේ කර මත ඉන්නවා දරුවේ. මේ මාත් එක්ක අද දවසේ අද දෙරණ এডুকেෂන් නාලිකාවේ මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලොත් මොහොතකට කල්පනා කරලා බලන්න. ඔයාගේ අම්මයි තාත්තයි ඔයා වෙනුවෙන් කොච්චරනම් කැපකිරීමක් කරලා තියෙනවද? මහ විශාල කැපකිරීම් ගොඩක් කරලා තියෙනවා. ඔයා ඉපතුන දවසේ සිට අද දක්වාත් ඒ වගේම අනාගතයේදීත් ඒගොල්ල කැපකිරීම් කරන්න සූදානම්. මේ මොහොතේ ඔයා ගත්තොත් ඔයා කියන චරිතය නිර්මාණය වෙලා තියෙන්නේ අම්මයි තාත්තයි කරපු දේවල් නිසානේ. ඔයා මේ වෙනකොට ඔයා මහන්සිලා උපයගත්ත ධනයක්වත් ඔයා රැකියාවක් කරන්නවත් කිසිම දෙයක් නැහැ. එහෙනම් ඔයා කන්නේ, ඔයා අඳින්නේ, ඔයා ඉගෙන ගන්නෙ, ඔයා ඉන්නේ, ඔයා යන්නේ ඉන්නේ මේ හැම දෙයක්ම අම්මලා තාත්තලා කරපු දේවල් වල. එතකොට මේ මොහොතේ අම්මලා තාත්තලා ප්‍රශ්න ගොඩක ඉන්නේ. ගෙදරක විශාල ප්‍රශ්න තොගයක් තියෙනවා මේ මොහොතේ. අම්මලා තාත්තලා ගොඩාක් බයෙන්, පීඩාවෙන්, දුකෙන් ඉන්නේ. ඒ වගේ වෙලාවක ඔයත් ඒගොල්ලන්ට බරක් වෙන්න බැහැනේ. ඔයත් ඒගොල්ලන්ට පීඩනයක් වෙන්න බෑ. සමහරවිට අම්මලාට මේ පීඩනය දරා ගන්න බැරි වුණාම, තාත්තලාට ওই පීඩනය දරා ගන්න බැරි වුණාම, ඔයාලට සමහරවිට බනිනවා වෙන්න පුළුවන්. අපි ඒ දේ ගැන නෙවෙයි හිතන්න ඕනේ. ඒගොල්ලෝ ඉන්න තත්ත්වය අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ප්‍රශ්න ගොඩකනේ ඉන්නේ. ඒ ප්‍රශ්න ගොඩේ ඉන්නකොට අපි ඒගොල්ලන්ට සතුටු හිතන දෙයක් නේ කරන්න ඕනේ. එයාලා මෙච්චර කාලයක් ඔයාට අවුරුදු 16ක් 17ක් ඔයා වෙනුවෙන් මහන්සි වෙලා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ වා ඉගෙනගෙන හොඳ තැනකට යයි කියන එකනේ. ඒක හන්ද ඒගොල්ලන්ට ආඩම්බර වෙන්න පුළුවන් ප්‍රතිඵලයක් දෙන්න. බය නැතුව වෙන කෙනෙක්ට කියන්න පුළුවන් ප්‍රතිඵලයක් දෙන්න. ඒකට අපිට යුතුයකමක් තියෙනවා. නේ? එතකොට මම නිකමට මේ පුංචි ගානක් වඩ හදලා පෙන්නන්න. ඔයාගේ වයස අවුරුදු 16යි නා. අපි නිකමට හිතුවොත් එහෙම කෑමට දවසට 200 ගානේ දවසට වේල් 3යි දවස් 365යි වයස අවුරුදු 16යි නා 35,400,000 කෑමටම යනවා. හරි. ඊළඟට අපි ගත්තොත් එimhe ඇඳුම් වලට 3000 ගානේ වියදම් කරා කියලා හිතුවොත් එහෙම යනවා 5,76,000. ඊළඟට අපි ගත්තොත් එimhe ඉගෙන ගන්න එකට එක වසරේ ඉඳලා ඔය විවිධ දේවල් වලට වියදම් කරා කියලා හිතුවොත් එහෙම වාට යනවා වියදම 5,28,000ක් යනවා. 5,28,000ක් යනවා. සෞඛ්‍ය බෙහෙත් හේත් වලට මේ දේවල් වලට යන වියදම අපි හිතමුකෝ මාස කීපයකට සැරයක් අසනීප වෙනවා 2500ක් විතර වියදම් වුණා කියලා 1,60,000ක් යනවා. මේ නිකන් දල වශයෙන් ගණන් ටිකක් මන් දැන්. එතකොට එකතු වෙනවා 47,68,000ක්. 47,68,000ක් මේ අනම්මනම් අනික්කව දාන්න නැතුව. ඔයාගේ ගමන් බිමන් වියදම් දාලා නැහැ. ඔයාගේ දුරකතන අනම්මනම් වලට ගිහපු වියදම් දාලා නැහැ. ඔයා ඉන්න හිටින්න තැනට ඔයා දැන් ඉන්න ගෙදරට එකටත් යම් කිසි වියදමක් තියෙනවනේ. ඒව දාලා නැ. අනික් වියදම් කිසිම දෙයක් නැතුව ගමන් බිමන් යන වියදම්ද මේ කිසිම දෙයක් නැතුව ගත්තත් 147ක් එනවා. නේ? ඒක අපිට පේන්නේ නැහැ. නේ? ඒක අපිට පේන්නේ නැහැ. එතකොට මේ අද මේ වැඩසටහන අහන ඔයා වෙනුවෙන් අම්මලා තාත්තලා මේක අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් අඩුම ගානේ 135ක් 40ක් 150ක් විතර වියදම් වෙලා තියෙනවා. නේ? ඒක සමහර විට අම්මලා තාත්තලට ගෙයක් හදන්න තිබ්බ සල්ලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාහනයක් ගන්න තියෙන සල්ලි වෙන්න පුළුවන්. ඒක අපි වෙත ආයෝජනය වෙලා තියෙනවා. ඒක ඒගොල්ලෝ අනිත් පැත්තට සල්ලි විදියට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඔයා සාර්ථක වෙන එක. ඔයා hina වෙලා සතුටින් ඉන්න එක. ඔයා මේ පාර විභාග වලින් වෙන්න පුළුවන් අධ්‍යාපනයේ ඉහළ ප්‍රතිඵලයක් අරගෙන ඒගොල්ලන්ට නැවත කියන එක. මොන අම්මේ තාත්තේ මං වෙනුවෙන් කරපු කැපකිරීම වලට මෙන්න මම ඉහළ ප්‍රතිඵලයක් ගත්තා කියලා කියන එක. ඒක නිසා අපිට යුතුයකමක් තියෙනවා මේ ඉතිරි දවස් කීපයේදී මහන්සි වෙන්න, ප්‍රතිඵලය වෙනස් කරන්න. රයිට්? ඒක හන්ද ප්‍රශ්නෙට විසඳුම වෙන්නේ ඉගෙනීම. ඒ ඉගෙනීමේ ප්‍රතිඵලය අනික් අයට ආඩම්බර වෙන්න පුළුවන්. ඔයා සතුටු වෙන ප්‍රතිඵලයක් කරන්න අපි මහන්සි වෙමු. එහෙනම් ඉලක්කය තියාගන්න ඒ නමයකට යනවයි කියලා. දැන් මේ ඉලක්කය අඩුවෙන් තියාගන්න එපා. සමහර කට්ටිය හිතනවා මේ මගේ නම් ඉතින් ඉලක්කය ඒ එකක් බී කීපයක් සී ටිකක් දාගමු ඒ සුද්දාගමු එහෙම ඉලක්ක තියන්නේ නැහැ. ඉලක්කය කියන එක ඉහළින්ම තියන්න ඕනේ. අපි හැම වෙලේම හදටනේ ගල් ගහන්න ඕනේ. හදර ගල් ගැහුවොත්නේ වහලටවත් වදින්නේ. කන්ද ඉලක්කය ඉහළින්ම තියාගන්න. ලැබෙන දේ සතුටින් බාර ගන්න. රයිට්? සමහර කට්ටිය මේක බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉවර වෙලා
अने मट मेक नुलाबुनाना मेहम के हितन हेम निभे इलाक एक वेनमाय एवेन मेडकंड वाट लपेन दे अतीन वाणी प्रतिपाले सतुटीम बारगांड अब इलाक आग अरे हिना मेटे अंड अभी बलम मुखदर के अरे दें विभागेट इतिर दबास्टिक धन्यवाद मासी वाट इतर तीनमेंस खेली नेह दें हरिम पड़ी कल तीन दबास अदींदी दबास पहाईनी अदींदल तीन वाट विभाग दबास पहाईनी अभी और पेवलिंग पे एक बिस्साई ने दाले की यम का हरिम मार तिब मेघिया तब दबास पहाई का पट पटगाकोटे आनावा पे एक बिस्स दलीवा नमकदरा अरे मंग वाट इक पड़ी प्लान ने का दिना अरे दी तीर दवास पहाट कोहोम दी मं पड़ी प्लान ने का दिना बल दुलीम ओया बल को आगे विभाग काल सटहन दी विभाग काल सटहन उन्नतम वाट हमलाती दिन मत निकुत्कर्यनवाणी मेक एक्को निकुत्ते विभाग काल सटहन एकम प्रिंटउट करगे ओया मुदर पेन गहलती है एक आगे अम्म हरी तात हरी अक् हरी अय्य हरीट तव कोपीग दीलती अन्न ओयाट मत को ना तेगल तो टग्गा मत अक् पुल बेलावाले हेम एवत रखने वाड़ पुलवाणा हरियटम बेलावल टीक दाल मेक बोर्ड एक्कली वाट पेन हरी दालती अन्न एक अब डबल चक्कर दिपारा बल बेलावल टीका हरी दिखे मन दिन संहार वस्तावल बेलावल वेरदीचाया मन दिन वस्ताव गदी उदेति बिच विभागे कट हाँ बस वेला स्कूल गिहिल अंतिम अंडागे ना विलावल मन दिन इक अंदा विलावल बेरदन मेक जीवित रतिकर क्या विशाल पाड़ इकना भूम सलकिल मतें काल सटहन वादा मेय बिशी तुंगेद आगमें पटंगा अरे दी विलावल तीन अटह मारे कुल हतल बिशी हतरवेद सिंघल तीयनवा सिंघल मऊ भाषाव दिमल भाषाकरण के दिमल तीयन थोड़ी अटह मारे हवस तुन वेनकालेनो द ओया बलन्न ओया बुद्धागम हरि वागे आगम के विषय कराट पासे एकोलहाय हतलियट इवरुनाट पासे आट हवास वरुवम तीयनवा इलंग दवसे उदे अट्टहमार वेनकाल तीयनवा वाट सिंघल भाषावट लैस्त वेन्न नत्तन दिमल भाषावट लैस्त वेन्न दैन दिमल भाषाव हरि सिंघल भाषाव हरि एकने अर मऊ भाषा केने पलम भाषा केने लेकिन मेक तुनट इवरुनाट पासे दैन कलिन एकट वडा वासी अडुये अर एकोलहाय हतलिय मेक तुनट इवरवे තුනේදල ඊළඟ දවසේ උදේ අටම වරණ කාල වෙලාව තියෙනවා ඉතිහාසයට. ඉතිහාසයට තියෙන එහෙම වෙලා. දැන් ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය ඉවර වෙනවා දෙකට. ඊළඟ දවසේ උදේ තියෙනවා ඉංග්‍රීසි. එතකොට දෙකේ ඉඳලා පහුවෙනිදා උදෑසන වෙනකල් වට කාලයේ තියෙනවා ඉංග්‍රීසි වලට. පොඩ්ඩක් බලාගන්න මේ විභාගේ යන අතරතුරේ. ඊළඟට තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ තියෙනවා ඊළඟ දවසේ උදේ 8:30ට. එතකොට ඉංග්‍රීසි ඉවර වෙනවා 11:45ට. ओया तुर तुर सन्नीवेदन ताक्षण हरी सौख्य हरी ये कांड विषयान करने के नेक्ट अन्न पैगाणक वासीयत्तियनो इवगेमत विद्यावट बलन ओया मे ऐति हरी यदि वल्टि इवर करला नवतवता कोड वरुवक वासीयत्तियनवा विद्याव करन्ने अनकोट विद्याव देकट इवर वेनवानी देकट इवर वेला बलन्न एदा दवसक् तियनवा ईट अमतरव 29 वेनिदा दवसम तियनवा गणितेट गणितेट वड दवस एकहमारक चांस एकक् तियनवा तेरना गणित विषय दवा से मार्ग चांस अरे इलाक सौंदर्य विषय अंटिकरण विषयाणु विनाशनवा अवसान तीन जूनी पाल विनिद वाकि वाणिज्य पूर्वसी अध्यापन व्यवसाय कर्तने विषय कांड दे टाइम टेबल बेलुहम वाड़ पेन वैथ्स वलट तमाइ एक दवसक वासी अने की दवस 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 अदेका खेटेका अदेका खेटेका कोमो दिगटमे आना එතකොට දැන් ඔයා හොත්තට කල්පනා කරන්න ඕන දෙයක් තමයි ඔයා විභාගෙ ලියලා වෙහෙස වෙලා නෙන්නේ ඔයා පැය දෙක තුනක පේපර් එකක් ලියලා තමයි දැන් එන්නේ අපි හිතමු ඔයා පළවෙනිම තියෙනවනේ ආගම ආගම විෂය ලියලා එනවා ඊළඟ දවසේ සිංහල ලියන් තියෙනවා දැන් ඔයාට ගෙදර ඇවිල්ලා මේ විභාගය යන දවස්වලදී ඔයාට නැවත වතාවක් ගෙදර ඇවිල්ලා ප්‍රශ්න පත්‍ර කරන්න ටයිම් නැහැ දැන් වාට ඒකට වැය කරන්න තරම් එනර්ජි එක්කුත් නැහැ गेदर मे विभागशाल हावीट गी आगमट दाल पेपर के लियला 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 महांसी अत्यनवाणि इतना आये गेदर अभी तव प्रश्न वाले लिया बे मुकद हिट तव पेपर के अत्यनो एकट एनर्जी तीयानोनी वा एक मे विभागयन कालयतुल तो आट गुड लिया विहेसवेन्नेपा
හවස් කාලයේදී ඔයා පාඩම් කරන කාලෙදී ඔයා විභාගයන් අතරතුරේදී කරන්න ඕනි නැවත මතක් කරගන්න එක නැවත නැවත මතක් කරගන්න එක ආ පාඩම් ටික හරි විද්‍යාවේ මෙන්න මේ ටික ආ මේ ටික දැන් මට මතකයි කියලා මේ ටික චුට්ටක් මතක් කරගන්න එක සිංහල මේ ටික කියලා වැදගත් කොටස් ටික මතක් කරගන්න එක තමයි කරන්න ඕනි විභාගයට මේ පාර එනම පාඩම් ටික අනුමාන කරලා තියෙන පාඩම් ටික වඩ ගුරුවරු දීලා ඇති ඔයත් අධ්‍යයනයක් කරලා ඇති ඒවා නැවත නැවත බලන එකක් පාඩම් ටික උඩින් හරි මේක බලාගෙන යන එකක් තමයි අපිට කරන්න තියෙන්නේ ඔයා දැනටම හදපු ෂෝට් නෝට් තියෙනවා නම් හදපු මයින්ඩ් මැප්ස් තියෙනවා නම් හදපු ෆ්ලෑෂ් කාඩ් තියෙනවා නම් එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙන් ඉල්ලගත්ත ඒවා හරි අරගෙන මේවා බලා ගන්න එකක් තමයි කරන්න වෙන්නේ හැබැයි ගණිතයේ විෂයයට ඔයාට දවසක වාසියක් තියෙනවානේ එතකොට ඔයාට පුළුවන් විද්‍යාව ඉවර කරලා ඇවිල්ලා ගණන් ටිකක් හදන්න ඊළඟ දවසේ චුට්ට වෙලාවක් ගණන් ටිකක් හදලා ඉවර වෙලා නැවතව තව පාඩම් ටික බලාගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගණන් වලදී ඔයාට පොඩි වාසියක් තියෙනවා එතකොට ටයිම් ටේබල් එක බැලුවාම අපිට පේනවා ළඟ 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 විෂයන් වැටෙනවා එහෙමනම් අපි කරන්න ඕනේ එනර්ජි එක ඉතුරු කරගෙන සියලුම දේ මතකයි කියලා තහවුරු කරගන්න එක ඒක හොඳට මතක තියාගන්න ඔය විභාගේ ලඟ වෙනකොට අපිට එනවනේ පොඩි ප්‍රෙෂර් එකක් විභාගේ ලඟ වෙනකොට අපිට එනවනේ ප්‍රෙෂර් එකක් ඇත්තරම ඔය ප්‍රෙෂර් එක වලට අපි පිටු ටික නිකන් පෙරලගෙන ගියත් ඕක සමහර ලාට ෆොටෝ එකක් විදියටත් මතක තියෙනවා ඒක අපි කියන ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් විදියටත් තියෙන අවස්ථා තියෙනවා ඒකත් අපි පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඒ කියන්නේ මොනවත් මිස් කරන්න එපා නිකන් හරි පෙරලලා බලලා පොඩ්ඩක් ඩිම්පල්ලෙන් කියෝලා තියාගන්න එකුණත් මේ වෙලාවෙදි වැදගත් වෙනවා හරි රයිට් දැන් ඔන්න අපි කාලසටහන දැක්කා කාලසටහන තියෙන්නේ කොහොමද කියන එක ගැන අපිට චූටි අවබෝධයක් ආවා දැන් ඔයා කල්පනා කරලා බලන්න ඔයාට ඉතිරි වෙලා තියෙන දවස් 5යිනේ ඔය දවස් 5ේදී ඔයා දවසට පැය දෙක ගානේ වැඩ කරලා නම් හරියන්නේ නැහැ හොඳේ රයිට් දවසට පැය දෙක ගානේ වැඩ කරලා පැය 10ක් වැඩ කරලා විෂයන් 9ට විෂයකට පැයක් වැඩ කරලා පාඩම් 15ක් තිබුණොත් එක පාඩමකට විනාඩි 4යි විනාඩි 4ෙන් මම මොනවද කරන්න දෙක පාඩමකට හැබැයි ඔයාට පුළුවන් නම් මේ දවස් ටිකේ ඔයාගේ දවසේ පැය 24ක් තියෙනවා ඕකෙන් ඔයා පැය 6ක් නිදා ගන්න මොකද එකක් මේ කාලය තුළත ඔයා වාට ශරීරයට අවශ්‍ය ප්‍රමාණය නිින්දක් ගන්න මම දැකලා තියෙනවා සමහර කට්ටිය මේ විභාගෙ කිට්ටු වෙලා රැයලි වෙනකල් පාඩම් කරලා විභාගෙට ගිහිල්ලා නිදා ගන්නවා ඉතින් හරි භයානකයි ඉතින් ඒකන්ද ඒව කරන්න යන්න එපා හරි ඔයා පැය 6ක් නිදා ගන්න එතකොට පැය 18ක් එනවා ඔයාගේ කන බොන අනම්මනම් වැඩවලට පැය 3ක් තියා ගන්න ඒක කරපුවාම මම හිතනවා මේ කාලේදී පැය 15ක් විතර වැඩ කරන්න පුළුවන් කියලා දැන් විභාගෙ ගොඩක් කිට්ටු වෙලානේ තියෙන්නේ කන්ද මේ වෙලාවේ අනම්මනම් කර කර ඉන්න නම් එපා. පැය 15ක් විතර වැඩ කරන්න උත්සාහ කරන්න. රයිට් උත්සාහ කරන්න. දැනටමත් එහෙම වැඩ කරන අයත් ඉන්නවා. මොකද මේක දැන් විභාගෙ ලකටම ඇවිල්ලානේ තියෙන්නේ, කටේනේ තියෙන්නේ. කන්ද මේ දවස් ටිකේ වැඩ කරන්න. ඒ කියන්නේ ඔයා වෙහෙස වෙන එක නෙවෙයි, ඔයා හරිම ඵලදායි විදියට වැඩ කරන්න. ඉෆෙක්ටිව්ලි වැඩ කරන්න. ස්මාර්ට් විදියට වැඩ කරන්න. හાર્ඩ් වර්ක් කරන එක නෙවෙයි, කොම ගණන් ටික ඔක්කො පොට් ටික පෙරලගෙන ඔක්කොම දේ කරන එක නෙවෙයි. මේ මේ ටික ඔක්කොම මතකයි හරි මේ ගාන මට හදන්න පුළුවන් මේ ਵਿਚාරේ මට ලියන්න පුළුවන් මේ රචනාමය ප්‍රශ්නෙට මට ලියන්න පුළුවන් කියන ඒ තහවුරුව ගන්න විදියට අපි වැඩ කරන්න වෙනවා හරි එහෙම කරොත් ඔයාට පුළුවන් පාඩමකට විනාඩි 15ක් විතර දෙන්න අපිට ඉතුරු වෙලා තියෙන පැය 120යිනේ ඔය 120ෙන් අඩුම ගාන පැය 75ක්වත් අපි බලමු මේ වැඩේට යොමු කරන්න හරි රයිට් එතකොට අපි පොඩි මාස්ටර් ප්ලෑන් එකක් විදියට ගත්තොත් මැයි 23 වෙනිදා ඔයාට විභාගය එනවා. අද එතකොට මැයි 18 වෙනිදා නම් මම ඔයාට කියනවා මෙන්න මෙහෙම දෙයක් අපි කරමු. අදයි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බලලා ඉවර වෙච්ච ගමන් පොඩි ප්ලෑන් එකක් ගහගන්න. අදයි හෙටයි ගන්න. 18 වෙනිදායි 19 වෙනිදායි ගන්න. ඔයා ළඟ ළඟම එන විෂයන් තුන තියෙනවනේ ඉතිහාසයයි සිංහලයි ආගමයි. එතකොට විෂයන් 9ක් තියෙනවා. ඔයා 9න් 3ක් අතාරිනවා. එතකොට තියෙනවනේ ඊළඟ විෂයන් 6 ගණිතය විද්‍යාව ඉංග්‍රීසි වාණිජ්‍ය වෙන්න පුළුවන් ඔය කියන අනිකුත් විෂයන් 6 ඔය විෂයන් 6 මේ දවස් දෙකේ ගන්න විෂයන් 3 3 එක දවසකට විෂයන් 3ක් ගානේ හදාගන්න මම මේ ප්ලෑන් එක ඉස්සරහට දෙනවා එහෙම කරලා ඔයාට තියෙනෝනේ පැය 15ක් මේ පැය 15 විෂයන් 3ට බෙදන්න පැය 5 5 බෙදන්න මම මේ සාමාන්‍ය අගයක් විදිහට කිව්වා ඔයාට හිතනවා නම් මේ විෂයන් ඇතුලේ තියෙනවා කියලා ඔයාට ගොඩක් කන්ෆිඩන්ට් විෂයක් අපි තමු විෂයක් විදිහට ඔයාට උදාහරණයක් විතර අපි තමු වාණිජ්‍ය විෂයයට ඔයාලා ගොඩක් මෙන්නකොට වැඩ කරලා පාඩම් කරලා තියෙන්නේ. ඒතර ඔයාලා පුළුවන් ඒකේ පැයක් විතර අඩු කරලා ඔයාට අමාරු විෂයක පැයක් විතර වැඩි කරන්න. හරි වාණිජ්‍ය පැයක් අඩු කරා විද්‍යාව පැයක් වැඩි කරා. විද්‍යාවට පැය 6ක් දෙනවා. ඒ වගේ ඔයා
एलोकेशन එක ඔයා අනුව වෙනස් කරන්න පැය ගන්න ඔයා වෙන් කරලා තියෙන එක ඔයාට අනුව වෙනස් කරන්න හරිද එහෙම කරලා ඔයා ගන්න මේ විදියට හදා ගන්න වාගේ විෂයන් ටික ඊට පස්සේ මම මේ දාලා තියෙන විෂයකට පැය 5ක් කියන මොඩල් එක මම කියන්න ඔයා මේ දාන පැය ගන්න වෙන් කරනවා 75යි 25යි කියලා මම මේ හදලා තියෙන මොඩල් එක 75යි 25යි කියලා වෙන් කරන්න දැන් පැයෙන් පහෙන් ගත්තොත් එහෙම 125යි කියලා කියන්නේ පැය 1.15යි 1.15යි ඒක අපි 75 ගත්තොත් පැය 3.45යි ඔය විදිහට තමයි වෙන් වෙන්නේ මම ඔයාට කියනවා මේ විෂයට අදාළ වැත්තකත්ම කොටස් ටික වැත්තකත්ම කොටස් ටික ඔක්කොම බලන්න ටයිම් නෑනේ වැදගත්ම කොටස් ටික අර ටිකක් ටිකක් ලාවට බලා ගන්න ගමන් වැත්තකත්ම කොටස් ටික ටට්ටක් ගාලා මතක් කරගන්න ගන්න පැයක් පැයකයි කාලක් විතර ගන්න පැයකයි කාලක් විතර නම් පට 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 ගාලා මතක් කරගන්න ඊට පස්සේ ඔයාට තියෙනවනේ පැය 3.45ක් එක සබ්ජෙක්ට් එකකට ඒකෙදි පැය මේ ප්‍රමාණය අරගෙන පේපර්ස් දෙකක් විතර ආසන්නතම පේපර්ස් දෙකක් විතර වගේ ඔයා ඒක කියවලා ඒකට උත්තර ලියන්න බලන්න. හැබැයි මෙතෙන්දි උත්තර ලියනවා කියලා කියන්නේ ඔක්කොම ලියන්නම ඕනිත් නැහැ. ඒ කියන්නේ දැන් මේ වෙලාවේදී ඔයා ඔක්කොම ලියලා ඔයාගේ එනර්ජි එක වේස්ට් කරගන්න ඕනේ නැහැ. එනර්ජි එක නාස්ති කරගන්න ඕනේ නැහැ. ඔයා කරන්න ඕනේ මේකට උත්තරේ ඔයා දන්නවා කියන එක තහවුරු කරන්න. එතකොට අපිටම ඔයා ආසන්නතම ප්‍රශ්න පත්‍ර දෙකක් ගත්තා. ප්‍රශ්න කියෙව්වා. ඔයා උත්තරේ කටින් කිව්වා. අපිට ලියන්නට එනර්ජි එක මේ වෙලාවේ නාස්ති කරගන්න බෑ එනර්ජි එක සේව් කරන්න. ඊළඟ ප්‍රශ්න ගත්තා. ඔයා උත්තරේ කටින් කිව්වා. MCQ නම් මාක් කරා. ඊළඟ ප්‍රශ්න ගත්තා උත්තරේ කටින් කිව්වා. අපිට ටිකක් ලියනම ප්‍රශ්නයක් තියෙනවා කියලා රචනාමය ප්‍රශ්නයක්. එහෙම නැත්නම් විචාරාත්මක ප්‍රශ්නයක්. ඒ වගේ එකදී වට ටිකක් ලියන්න වෙනවා. අපි තුම ඒකත් ලියන්න තරම් වාට ටිකක් මහන්සි වගේ නම් අඩුම ගානේ ඔයා ලියන පොයින්ට්ස් ටික ලියන්න. කරුණු ටික ලියන්න. මම මේ මෙහෙම මෙහෙම ලියනවා කියලා ඔයා හිතන්න. ඒ විදිහට හරි පේපර්ස් ටික කවර් කරන්න බලන්න. ඒ පේපර්ස් කවර් කරනකොට ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඔයාගේ උත්තරේ යෝජිත උත්තරේ සංසන්දනය කරන්න. ඔයාගේ උත්තරේ යෝජිත උත්තරේ සංසන්දනය කරන්න. එතකොට ඔයා බලන්න ඔයාගේ උත්තරේ යෝජිත උත්තරේ හරියන තැන නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක කොහොමත් හරිනේ. ඔයාට දැන් හිතුනේ හරියද? විභාග දවසරත් ඕක හිතනවා. වැරදිච්ච එක බලන්න. වැරදුන ගණන් ටික බලන්න. වැරදුන උත්තර ටික බලන්න. වැරදුන ਵਿਚාරය බලන්න. වැරදුන රචනාව බලන්න. ඇයි වැරදුනේ කියලා හිතන්න. ඇයි මේ ගාන වැරදුනේ? මොන පියවරේදීද වැරදුනේ? ඇයි මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම මට වැරදුනේ? මොකද්ද මං හිතපු විදිහේ තියෙන වරද? අන්න ඒ වගේ ඒවා කොලේක ලියන්න. වැරදුන ප්‍රශ්නේ හරි උත්තරේ. වැරදුන ප්‍රශ්නේ හරි උත්තරේ ලියලා. මනස නිවැරදි කරන්න ටිකක් ඒක දෙතුන් පාරක් කියවල. තේරුණා? අන්න ඒ විදිහට ඔයාට පුළුවන් නම් මේ වෙලාවේ පේපර්ස් ටිකක් මේක හැබැයි ටිකක් ටයිට් ප්ලෑන් එකක් පැය 5යි පේපර්ස් දෙකක් විතර කොට දැම්මා වැදගත් දේවල් ටික මතක් කරගත්තා. ඒ වගේ තැනකදී ඔයාට පේපර් එකක් කරනකොට දන්නේම නැති තැන තිබුණොත් නෝට් එක අරගෙන චුට්ටක් කියවලා තේරුම් ගන්න. මේ ප්‍රෙෂර් එකටවත් ඒක තේරෙනවා. එහෙම කරලා මේ දවස් දෙකේදී අපි අර විෂයන් 6ක් ගොඩ දාමු. විෂයන් 6ක් ගොඩ දාමු. දවස් දෙකෙන් තියෙන්නේ. පැය 5 5 5 කැඩුවා. විෂයන් 6ක් ගොඩ දැම්මා. දැන් ඔන්න 19 වෙනිදා වෙනකොට ওই ටික ඉවරයි. අදයි 6යි හොඳේ. 18 වෙනිදා 19 වෙනිදා. ඊළඟට තියෙනවනේ ඔයාට 20 21 22. ආ 20 21 22 කියන්නේ දැන් විභාගේ ළඟ ළඟට එන්නේ. ගණ්ඩ ඉතිහාසය දවසක් දෙන්න සිංහල දවසක් දෙන්න ආගම දවසක් දෙන්න ඉතිහාසයේ දවසක් දෙන්න සිංහල වලට දවසක් දෙන්න ආගමට දවසක් දෙන්න දවසක් දීලා ඔයා ගන්න මේකේ සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් අපි තුන් පැය 15ක් විතර ගන්නවායි කියලා ඔය පැය 15 බෙදා ගන්න ඔයා මේකේ සාමාන්‍යයෙන් ඔයාට කරන්න පුළුවන් පැය 3ක් 4ක් විතර වගේ පාඩම් කරලා ඉතිරි පැය ගානේ පැය 10ක් 11ක් විතර වගේ පේපර්ස් කරන්න එහෙම නැත්නම් ඔයාට පැය 3ක් පාඩම් කරලා පැය 9ක් අවම මේ ඔක්කොම කියන්නේ අබම රයිට් ඒ දේ කරන්න. එතකොට ඔයාට පුළුවන් නම් ආසන්නතම ප්‍රශ්න පත්‍ර 3ක් විතර වගේ බලන්න අර මං කිව්වා වගේ ලියන්න කියන එක නෙමෙයි මං කියන්නේ. රචනාමය ප්‍රශ්න කිහිපයක් ලියුවට කමක් නැහැ. ටිකක් ලියන්න අමාරුයි නම් ඒව පොයින්ට්ස් ලියාගත්තට කමක් නැහැ. ඔයා මේ ප්‍රශ්නේ කියවලා උත්තරේ ඔයා දන්නවයි කියන තහවුරුව තමයි ගන්න ඕනේ. එහෙම කරන්න. රයිට්. සමහර කට්ටිය ඉන්නවා කියන්නේ එහෙම කියන්නේ ඇඟට වෙහෙසක් නැත්තම් ලියන්න හැකියාවක් තියන අය ඉන්නවනම් ලියුවට ප්‍රශ්නයක් නැහැ. මම දන්න සමහර ළමයි ඉන්නවා දවස පටන් ගන්න අලුත් පෑනකින්. අලුත් පෑනකින් පටන් අරගෙන ඒ පෑනෙන් ලියාගෙන ගිහිල්ලා පෑනේ තීන්ත අඩු වෙන විදිය අනුව එයාගෙන තක්සේරුවක් ගන්නවා. රයිට්. අද නම් ගොඩක් ලිව්වා. නියමයි කියලා. ලියන කොළ ගාන ගණන් කරන කට්ටිය ඉන්නවා. ලියන පෑන් ඉවර වෙන පෑන් එකතු කරන අය ඉන්නවා. මාත් ඕක කරා. ඉස්සර ලියලා ඉවරුනායින් පස්සේ පෑන විසික් කරන්න නැතුව එකතු කරලා බලනවා. ඒ එකතු වෙන ප්‍රමාණයට
මට වැඩ කිරීම පිළිබඳ තක්සේරුවක් එනවා. අන්න ඒ වගේ ඔයාට පොඩි ක්‍රෙඩිට් එකක් දෙන්න. අද නම් නියමෙට වැඩ කරා. අද නම් පේපර්ස් තුනක් කරා. අද නම් ලිව්වා මේ බලන්න මේ පෑන තින්ත භාගයක් ඉවරයි. කියන ඒ ක්‍රෙඩිට් එක ඔයාට දෙන්න. රයිට්. අන්න එහෙම මේ දවස් ටිකේ ටිකක් වැඩ කරන්න වෙනවා. මේ දවස් ටිකෙත් ගිහිලා ටීවී බලන්නයි, යාළුවොත් එක්ක chat කරන්නයි, යාළුවන්ට call ගන්නයි. ඈ ඒව කර කර ඉන්න එපා. සින්දු අහන්න. ඒව හරියන්නේ නැහැ. විභාගෙ මේ කටේ තියාගෙන මොන සින්දුද? මේ වෙලාව වැඩ කරන්න ඕනේ. හරි? රයිට්. ඔන්න බලන්න ඒ දුන්න plan එක මම දවස් වලට දාලා ඔයාට තියෙනවා. මේයි 18 වෙනිදා, ඒ කියන්නේ අද දවසේදී ඔයා කරනවා ගණිතය කරනවා, సౌందర్య කරනවා, වාණිජ්‍ය කරනවා. ඔයාගේ විභාගෙන් ඒවට අදාළව මේයි 30 සහ ජූනි 1 වෙනිදා. ඔයා හෙට දවසේදී කරනවා ඉංග්‍රීසි කරනවා IT කරනවා විද්‍යාව කරනවා. ඒකට එන්නේ මේ 26යි 28යි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ 20 ඉතිහාසය ෆුල් ඩේ එකක් කරනවා. මේ ඒකේ විභාගෙන්නේ මේ 25. මේ 21 සිංහල ෆුල් ඩේ එකක් කරනවා. ඒකේ විභාගෙන්නේ මේ 24. මේ 22 ආගම ෆුල් ඩේ එකක් අදිනවා. ඒකේ විභාගෙන්නේ මේ 23. එතකොට අර විභාගේ ගාන්ට මැච් වෙනවා නෙමේ. ආගම කරයින් පස්සේ පහුවෙන්ද විභාගේ. ඊට කලින් දවසේ සිංහල කරා ආගමට පස්සේ එන්නේ වී විභාගේ. ඒ විදිහට plan එකක් හදන්න පුළුවන් මේ දවස් පහට. මේ දවස් පහ ඇතුළත ඔයාට පුළුවන් ඒක ක්‍රියාත්මක කරන්න. පැහැදිලිද? රයිට්. එහෙමනම් මම ඔන්න ඔයාට මේ වෙලාවේ කරන්න ඕනි strategy එක මම ඔයාට කියලා දුන්නා. ඒතර අද දරන education නාලිකාවේ අපි ඔයාට දීලා තියෙනවා විභාගයට ඉතුරුලා තියෙන මේ ඉතාම කෙටි දවස් ගන්න ඇතුළතත් ඔයා මොකද්ද කරන්න ඕන කියන එකට plan එක ඔයාට දීලා තියෙනවා. එකන්ද මේ විදිහට වැඩ කරොත් ප්‍රතිපලේ වෙනස් කරන්න පුළුවන්. B එකේ කෙනා A එකට යන්න පුළුවන්. C එක B එක කරන්න පුළුවන්. සමහර C එකේ A එකට උනත් යන්න පුළුවන්. අවංකව හරියට වැඩ ටික කරගත්තොත් ඉතින් හිතන්න. හරි? ඉතින් මම කලිනුත් මේ මොඩල් එක වාඩි ඉදිරිපත් කරලා තියෙනවා. මේ දවස් කීපයටත් ඔයා කරන්න ඕනි මේ මොඩල් එකම තමයි. මොකද්ද මේ මොඩල් එක? Stay relevant. 3R මොඩල් එක. Stay relevant. මේ කාලය තුළත විභාග මානසිකත්වය හදන්න. අනම්මනම් වැඩක් නැහැ. ඊවමිය වැඩක් නැහැ. මේ වෙලාවේ ඔයා සෝෂල් මීඩියාද, ගේම්ස් ගහනේවද, ටීවී බලන එකද, ඊවමිය ඔක්කොම අයින් කරලා රයිට් ඔයා මේ වෙලාවේ විභාගයට අවධානය දෙන්න. ඒක අතිශය වැදගත්. ඔයාගේ කාලයෙන් 75%ක් මේ දවස්වල ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ගණන් හදන එක, ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන එක, රචනාමය ප්‍රශ්න ලියන එක, ඒක තමයි ඔයා කරන්න ඕනේ. ආදර්ශ ප්‍රශ්න පත්‍ර කරන එක, පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කරන එක. ඒකට වැඩි කාලයක් දෙන්න. එනර්ජි එක සේව් කරන ගමන්, ඒ කියන්නේ ශක්තිය නාස්ති නොකර ඒක කරන්න බලන්න. ඒ වගේම තමයි 25%ක් ඔයා ආවර්ජනය කරන්න. 25%ක කාලය තුළත මේ දේවල් ටික නැවත ආවර්ජනය කරන්න අවශ්‍යයි. එතකොට ඔයා දැන් මේ වෙනකොට ඔයා ඉස්කෝලේ ගිහිල්ලා, පන්තිවල ගිහිල්ලා, අද දරන education නාලිකාවේ විවිධ සම්මන්ත්‍රණ වීඩියෝස් බලලා මේ පාඩම් කොහෙද හරි ඔයාට ඇහිලා තියෙනවා, වැටිලා තියෙනවා. ඒවා ඔලිවෙන් ගිහිල්ලා නැහැ, ඒක තියෙනවා අපි ගාව. ඒකන්ද ඒක නැවත මතක් කරගන්න එක තමයි අපි ආවර්ජණයෙන් කරන්න ඕනේ. හරිද? රයිට්. මේ වගේම තමයි මේ ඉතුරු වෙලා තියෙන දවස් පහ අතිශය වැදගත්නේ. මේ කාලය තුළත අසනීප වෙන්න එපා. මේ කාලය තුළ දැන් මේ දවස්වල වහිනවා. වැස්සෙ තෙමින්න යන්න එපා. හෙම්බිරිසාද අනම්මනම් හදාගන්න යන්න එපා. මේ කාලය තුළත කන කෑම ගැන පරිස්සම් වෙන්න. නේ? බඩේ අමාරුවක් හරි මොන හරි එම හදාගන්න යන්න එපා. නේ? කන කෑම ගැන පරිස්සම් වෙන්න. ඔයා කන කෑම පව මේලාදි වැදගත් වෙනවා. නිදි මරාගෙන මුළු පැය 24ම වැඩ කරන්න යන්න එපා. නේ? අසනීප වුණොත් අපරාධනේ වා මේ දැන් 10 වසර ඉඳලා මේ වැඩ කරගෙන ආපු ඒවා ටික අවුරුදු දෙකමාරක් වා වැඩ කරපු එක අපතේ යනවනේ. ඒක නිසා මේ වෙලාවේ වාගේ ශරීර සෞඛ්‍ය අතිශය වැදගත්. ශරීර සෞඛ්‍යය රැක ගන්න ගමන් මේ එනර්ජි එක මේ ශක්තිය තියාගන්න ගමන් තමයි අපි මේ වැඩේ කරන්න ඕනේ. නේ? ඒක නිසා ඒක ගැනත් අනිවාර්යයෙන්ම අවධානය දෙන්න. හරිද? වා රිලැක්ස් වෙන වාගේ මේ සෞඛ්‍ය කිව්වහම මේ භෞතික ශරීරය විතරක් නෙවෙයි මානසික සෞඛ්‍යයත් වැදගත්. මේ වෙලාවේ ඔයා තරහ යන දේවල්ද, දුක හිතන දේවල්ද, ඒවා ඔක්කොම අතහැරලා විභාගයට ඔයා ශක්තිමත්ව සූදානම් වෙන්න. ශාරීරිකවත් නේ භෞතිකවත් ලෙඩ රෝග අනම්මනම් වලට පුළුවන් තරම් අවම කරගෙන ඔයා ආරක්ෂා වෙලා කටයුතු කරන්න ඕනේ. හරි? රයිට්. ඉතින් මේ වෙලාවේ මේ විභාගයට මම මේ 100% කියලා දාලා තියෙන එක අතිශය වැදගත්. අපි දන්නවා මේ විභාගවලදී අපේ පුංචි කර්මයක් තියෙනවනේ.
ඔයා මොනවා හරි පාඩමක් බලාගෙන ගියේ නැත්නම් ඕකෙම ප්‍රශ්නයක් අහනවා. ඒක මටත් එහෙමයි වාටත් එහෙමයි. ඒක එහෙම වෙනවා. ඒකන මොනවත් අතහැරලා යන්න එපා. 100ට 100ක් බලාගෙන යන්න. 100ට 100ක් අනිවාර්යයෙන්ම බලාගෙන යන්න. ඒ වගේම තමයි පේපර් එකේදී 100ට 100ම ලියලා එන්න. 100ට 100ම ලියලා එන්න. ප්‍රශ්න අතහැරලා යන්න එපා. පහේ ප්‍රශ්නයක් අතහැරුණා, 10 ප්‍රශ්නයක් අතහැරුණා, ලකුණු දෙකේ ප්‍රශ්නයක්වත් අතාරින්න එපා. ප්‍රශ්න ඔක්කොටම ලියලා එන්න. ඒක ගොඩක් වැදගත්. ලියන හැම ප්‍රශ්න පත්‍රෙම ජීවිතේ ලියන අන්තිම ප්‍රශ්න පත්‍රය කියලා හිතන්න. දැන් ඔයා එක දිගට ප්‍රශ්න පත්‍ර ලියනවානේ. මේක සාමාන්‍යයෙන් මම කරන පොඩි ට්‍රික් එකක්. මම පේපර් එකක් කරනකොට හිතනවා මේක මං ජීවිතේ ලියන අන්තිම ප්‍රශ්න පත්‍රය කියලා හිතනවා. එතකොට මේ අන්තිම ප්‍රශ්න පත්‍රය මගේ පේපර් එක බලන කෙනාට මං ගැන සතුටු හිතෙන්න, මං ගැන ආඩම්බර හිතෙන විදියට ලියන්න මං උත්සාහ කරනවා. මොකද මේක අන්තිම පේපර් එකනේ. රයිට්. එහෙම සිතුවිල්ලක් හදනවා හැම පේපර් එකේම. එතකොට ඒකට උප්පරිමයක් කරන් ලියන්න උත්සාහ කරනවා. හරිද? ඔයා දැම්ම ඒ විභාගයට අවශ්‍ය පෑන්ද පැන්සල්ද අරගෙන පොඩ්ඩක් ලියලා එහෙම ලෑස්ති වෙලා ඉන්න. අලුත්ම පෑනක එකපාර ලියන්න යන්න එපා. පෑන් කීපයක් අරගෙන යන්න ලියන කොටත්. විභාගෙ හොත්තට ලියාගෙන යන්න. අකුරු කැතබේගෙන එනවා නම් පෑන චුට්ටක් මාරු කරලා පොඩ්ඩක් ඇඟිල්ල පොඩ්ඩක් මසාජ් කරලා පෑන තියෙන පොසිෂන්ස් වෙනස් කරලා ලියන්න. ඔයා ලියනකොට ඒ අවශ්‍යතාවය අනුව වගුවක් රූප ප්‍රස්තාර පාවිච්චි කරන්න. විභාග පරීක්ෂකවරු ගොඩක් කැමති ඒ වගේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ ඒකට ගැළපෙන විදිය ලස්සන වෙනස්කමක් කරලා තියෙන කෙනෙක්ට වැඩිපුර ලකුණු දෙන්න ආසයි. ඒ වෙනස්කම ඔයා කරන්න. උත්තරය ලියනකොට වැදගත් වෙන උත්තරේ ලියන ආකෘතිය. ඒ ගැන හිතන්න. හරි? ඉතින් ඔය විදියට ලියලා ඔයාට පුළුවන් මේ පාර විභාගයේ ඉහළතම ප්‍රතිඵලයකට යන්න. ඉහළතම ප්‍රතිඵලයකට යන්න. මේ ප්‍රතිඵල වෙනස් කරන්න අපිට පුළුවන්. මම ඔයාට කියන්නේ එක ලකුණක් හරි වැඩි කරන්න බලන්න. ඒ එක ලකුණ නිසා B එක A එක වෙන්න පුළුවන්. කොච්චර ලස්සනද ඔයාගේ රිසල්ට් එක ඔයාගේ ප්‍රතිඵලය එනකොට ඒ නමයක් තියෙනකොට. හැබැයි අපි හිතමු ඔයාගේ ප්‍රතිඵලය තියෙන්නේ A 8යි B 1යි A 8යි C 1යි නේ. හැමෝම අහන ප්‍රශ්නේ තමයි C එක මොකටද? B එක මොකටද? කවුරුවත් ඔයාගෙන් අහන්නේ A ටික ගැන. ඒක නිසා හැමෝම දකින්නේ අපේ අඩුපාඩුව. එක ලකුණකින්වත් ඒ අඩුපාඩුව වෙන්න තියන්න එපා. පුළුවන් තරම් ඒ ලකුණු ටික ප්‍රමාණය අරගන්න උත්සාහ කරන්න. ඒක තමයි අපි කරන්න ඕනේ. ඉතින් දවස් 5යි අපි මේක කරමු. මේක අනිවාර්යයෙන්ම ප්‍රතිඵල වෙනස් කරන්න අපි කටයුතු කරමු. ඒක ඔයාට කරන්න පුළුවන් ඒ විශ්වාසය අද දෙරණ এডুকেෂන් එකේ අපිට තියෙනවා. අපි ඔබව විශ්වාස කරනවා. ඔයා ඔයාව විශ්වාස කරන්න. සැහැළු වෙන්න. මේ විභාගයේ උපරිමයක් කරන්න. ඒකට ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දෙරණ এডুকেෂන් නාලිකාව වෙනුවෙන් මම සංදීප ජයසේකර ඔයාට ඒ දේ කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ වැඩසටහන ගැනත් ඔයාට දැනෙච්ච හැඟීමක් ඒ වැඩසටහනෙන් ඔයා ගත්ත දෙයක් තියෙනවා නම් ඔයාට පුළුවන් අදහස් එවන්න. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ අදහස් දැක්වීම වලට. අඩුපාඩුවක් තිබුණත් කියන්න. එතකොට අපිට ඒක හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් තවදුරටත් කාලය ගන්නෙ නෑ. අද දවසේ වැඩසටහන ඔබේ ජීවිතේට යමක් එකතු කරන්න ඇති. ඊළඟ දවසේකදී අපි නැවත හම්බ වෙමු. විභාගයට කලින් විභාගයේ වෙලාවේ කරන්න ඕනි දේවල් ගැන පුංචි උපදෙස් කීපයක් මම ඔයාලට දෙන්න. මේ වැඩසටහනත් එක්කත් හම්බ වීමේ බලාපොරොත්තුවෙන් අද දවසට ඔයාලගෙන් සමු ගන්නවා. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ජයම වේවා. මේකෙන් ඉහළ ප්‍රතිඵලයකට යන්න හැකි වේවා.